සුබ දවසක් ඔබ හැම දෙනාටම. අපි අද දවසේ වෙනස් කතා භාගෙන් තමයි ඔබත් එක්ක එකතු වෙන්නේ. ඔබ දන්නවා අපි හැමෝටම රැකියාවක් ඕනේ වෙනවා. රැකියාව කියලා ගත්තට පස්සේ ගොඩක් දෙනෙක්ගේ ජීවිතේ බොහොම තීරණාත්මක සාධකයක් බවට පත් වෙනවා. ඒ වගේම මේ රැකියාව කරන පිරිස අතරින් විවිධ නායකයන් කාලින් කාලට බිහි වෙනවා. ඉතින් මේ බිහි වෙන නායකයන් එක්කලා රැකියාව කරන ශාස්ත්‍රය තුළ විවිධ වෙනස්කම් වලටත් භාජනය වීම පිළිබඳව අපිට දකින්න ලැබෙනවා. සමාජය තුළ ගත්තට පස්සේ අපි දකිනවා රාජ්‍යංශය තුළ වගේම පෞද්ගලික අංශය තුළ විවිධ නායකයන් විවිධ අවස්ථාවන් වලදී මතු වෙනවා. තමන්ගේ වෘත්තීය සගයන්, තමන්ගේ වෘත්තීය මිතුරන්ගේ, තමන්ගේ වෘත්තීකරණයේ සමාජය වෙනුවෙන් තමන්ගේ ඒ කටයුතු කරන පිරිස වෙනුවෙන් මැදිහත් වෙන නැගී සිටින නායකයන් අපිට විවිධ අවස්ථාවන් වලදී හමු වෙනවා. ඉතින් අද දවසේ අපි මේ කතා බහ ඒ වගේ බිහිවුණු තවත් සුවිශේෂී නායකයෙක් පිළිබඳව. ඉතින් අද දවසේ මේ කතා බහ සිදු කරන්නත් විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි ඔහුගේ ජීවිතයේ මේ සේවා කාලය තුළ, එහෙම නැත්නම් වෘත්තීය ජීවිතය තුළ මොන වගේ කටයුත්තක්ද සිදු කළේ සමාජයට සහ තමන්ගේ ආයතනය වෙනුවෙන්, ඒ වගේම තමන් සමගින් කටයුතු කරන්නා වූ පිරිස වෙනුවෙන් මොන වගේ කටයුත්තක්ද සිදු කරේ කියන කාරණාව බොහොම වැදගත් වෙන නිසා. ඉතින් ඒ නිසා අද දවසේ මේ කතා බහට එකතු වෙන චරිතේ කවුද කියන වගේ අපි මුලින්ම හඳුනා ගනිමු. ඔහු තමයි ඔබ මේ මුණ දකිද්දිම ඔබට සිහිපත් වෙනවා, මේ ඔබත් එක්කලා බොහොම ළඟින් ඇසුරු කරපු ඔබ වෙනුවෙන් පෙනී හිටපු නායකයෙක් කියන වගේ. ඒ තමයි මේ ශ්‍රී ලංකා විදුලි මණ්ඩලයේ තාක්ෂණ ඉංජිනේරු හා අධිකාරී වෘත්තීය සංගමේ හිටපු සභාපතිතුමන් අජිත් ජනරංජන මුණසිංහ මහත්මයාත් එක්ක තමයි අද දවසේ අපි මේ කතා බහට එකතු වෙන්නේ. ඉතින් ඔබතුමන් මුලින්ම අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන්, අපි අද දවසේ මේ කතාබහත් එක්ක ඔබ මෙතුමන් ගැන අසා ඇති බොහෝ කාරණාවක්. ඉතින් අපි මේ අජිත් මහත්මයා මේ දැනගන්න කැමති මුලින්ම කවුද මේ අජිත් ජනරංජන මුණසිංහ කියලා කියන්නේ? ඔව්, මම 5 දෙනෙකුගේ යූත් පවුලේ බාලයා. ඒතර මට අයියලා 3 දෙනෙක් සහ අක්කා. මම ඉපදෙන්නේ මාතර නගරයේ 1958 December 14. මම ඉස්කෝලේ ගියේ රාහුල විද්‍යාලයේ මාතර. ඔව්. උසස් පෙළ දක්වා. ඉන් අනතුරුව හාඩි ජේෂ්ඨ කාර්මික අම්පාරේ ආයතනෙත්, පසුව කටුබැද විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යාව පිළිබඳ ජාතික ඩිප්ලෝමා හැදෑරුවා. ඉන් අනතුරුව රැකියා කීපෙක හිටියා. 1986 මුල් වරට මම ලංකා විදුලි බල මණ්ඩලය සම්බන්ධ වෙනවා. එතකොට අපි ඔබතුමන් ගැන කරුණු කාරණාවන් සොයාගන්නදී සහ ඔබතුමන් පිළිබඳ විස්තර අපි කතා බහ කරද්දී අපි දැනගන්න ලැබෙන ඔබතුමන් මේ දේශපාලනට බොහොම තදින් ඇලුම් කරන චරිතයක් සහ මේ ඒ කියන්නේ දැන් දේශපාලන ශාස්ත්‍රයට සම්බන්ධතාවයක් තිබෙනවක්. අපි දැන් කතා කරන්න කැමති ඔබතුමන් එක්කලා මේ මොකද මේ දේශපාලනෙත් එක්ක තියෙන සම්බන්ධය කියලා. ඔව් ලක්ෂාන් මහේමා, ඒ මට අවුරුදු 12-13 අතර වයසේදී තමයි 71 අප්‍රේල් කැරැල්ල ඒක අපේ ජීවිතේට තදින්ම දැනුණු කාරණාවක්. ඔව්. 71 කැරැල්ල වෙනකොට මගේ ලොකු අයගේ වයස මම හිතන අවුරුදු 22ක්. ඒකට අවුරුදු 22ක් 12ත් අතර තරුණ පුතුන් 3 දෙනෙක් ඉන්න අම්මා තාත්තා සාල බයකින් අපි ගැන හිටියේ. මොකද නිල වශයෙන්ම කියනවා 20,000කට වැඩි පිරිසක් ඔයනි තරුණ පිරිසක් ඝාතනයට ලක් වුණා ඒ කැරැල්ල තුළ. ඉතින් ඒක අපිට ගෙදරින්වත් එළියට බහින්න නොදී අපිව දෙමව්පියෝ අපිව ආරක්ෂා කරගෙන හිටියා. අපිට කම්පනයක් වුණා මේ සිද්ධිය. ඒ අනුව මම හිතනවා දේශපාලනට නැඹුරුණු මුල්ම සිද්ධිය එතනයි කියලා. ඒ කියන්නේ මේ දේශපාලනය කියන කාරණාව ඔබතුමන්ට දැනෙන්නේ දැන් මේ වගේ තත්වයක් ඇතුළේ අපි පෙනී සිටින්න ඕනේ මේ තරුණයන් විදිහට මේ කාරණාවත් නැගී හිටින්න ඕනේ කියන කාරණාව. සහ ඒක ගැන අධ්‍යයනය කරන්න. මට ඇත්තට පෙනී සිටීමට වඩා තිබුණේ මේ තරම් බිහිසුණු ලෙස තමන්ගේ ජීවිතයත් නොතකා ඇතිවෙන මේ ගැටුමේ දේශපාලන හරය හොයන්න. කොටිම ඒකට ඉතින් ජනතා විමුක්ති පෙරමුණ මාක්ස්වාදී සංවිධානයක් විප්ලවවාදී සංවිධානයක් විදිහට කියනකොට මොකක්ද මේ විප්ලවය කියන්නේ, මොකක්ද මේ මාක්ස්වාදී කියන්නේ කියන එක ගැන මම හිතන්නේ මම ඒ වයස ඉඳලම අපේ පාසල් මිතුරෝ සහ අපි යම්කිසි අධ්‍යයන කවයක් විදිහට වැඩ කරා. හැදෑරුවා. පොත්පත් කියෙව්වා ඒ වගේ තවත්. සහ මම කියවන්නන්ගේ මගේ උවමනාවටම මම පොඩි කවයක් හදාගත්තා ඒ පිළිබඳ ලියවෙන විශේෂයෙන්ම රුසියානු විප්ලවය, කියුබන් විප්ලවය සහ කොරියාව සහ චීනය මේ සියලු කාරණාවල් පිළිබඳව ලියවිච්ච පොත යම් කිසි විදියක හැදෑරීමක් කරන්න අපි පිරිසක් අපේ සමවයස පාසල් මිත්‍රයෝ අතරේ එහෙම ඒ කාලේ උනන්දුවක් තිබුණා මේ කැරැල්ලත් එක්ක.
එතකොට මේ දැන් දේශපාලනයට ඔබතුමන් සම්බන්ධ වෙන්නේ මේ රැකියාවට සම්බන්ධ වෙන්න කලින් කියන කාරණාව කියුණා. අපි දැන් ගතට පස්සේ කුංචි කාලේ ඉඳලම මේ අවශ්‍යතාවය දැනුණා. එතකොට ඒකත් ඊට අදාළ බොහෝ සංවිධානයක මම ඇසුරු කරලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා. ඒ කියන්නේ අපිට කතා කරන්න තිබුණේ සම්ප්‍රදායික කොමියුනිස්ම් සමාජ පක්ෂ දෙක ගැන ඒ තරම් ලොකු කාරණාවක් තිබුණේ නැහැ. ඒවකට තිබුණා විප්ලවවාදී කොමියුනිස් සංගමය කියලා. විජේ ඩයස්, ආනන්ද වක්කුඹුර, කීර්ති බාලසූරිය වගේ නායකයෝ ඒ සංවිධානයේ මම ඒ අයත් එක්ක දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ ලිපි ලේඛන කියවලා තියෙනවා. ඉතින් ගියාම චීන කොමියුනිස්ට් පක්ෂය, ජනතා සංගමය සහ විශේෂම කටුබැද්දින් දිද්දී එවැනි වූ පිරිසක සහ අවසානයේ 80 වැඩ වර්ජනය, 80 වැඩ වර්ජනය විශාල ඊළඟ කම්පනයක් ඇති කළ සිද්ධිය, දහස් ගණකගේ රැකියා නැති වුණා. ඊළඟට 83 ජූලි කෝලාහල, 83 ජූලි කෝලාහල වෙනකොට මම ඉම්ප්ලාන්ට් ට්‍රේනින්, එතකොට මම OTS ආයතනයේ විදුලි සංදේශක, එතකොට මම ඉම්ප්ලාන්ට් ට්‍රේනින් යන්ත්‍රාගාර පුහුණු වෙදී. ඉතින් ඒවයි අපේ එකට ඉගෙනගත්තු දෙමළ මිත්‍රයෝ නොයෙකුත් අපි හිරිහැර වලට ලක් වුණා. ඒවත් එක්ක ඉඳලා විශේෂයෙන්ම මේ 80 වැඩ වර්ජනයේ ක්‍රියාකාරී නායක වේ විදිහට ඉපු වාසුදේව නානායකාර, වික්‍රමබාහු කරුණාරත්න වගේ අය මට ලොකු වමනාවක් තිබුණා පුද්ගලිකව මුණ ගැහිලා කතා කරන්න. ඒ අනුව මම අර ගිහිල්ලා මුණ ගැහෙනවා. මට තේරෙනවා එතෙක් මම කතා බහ කරපු සියලුම අයට වඩා ගැඹුරක් ප්‍රායෝගික දැක්මක් තියෙන පිරිසක් විදිහට විශේෂයෙන්ම ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ නායකත්වයෙන් තිබුණු නවසම සමාජ පක්ෂය. ඒ අනුව මම මේ පක්ෂයට සම්බන්ධ වෙනවා 82 වගේ කාලේ ඉඳලා. එතකොට එතනින් පස්සේ මේ පළමු පළාත් සභා මැතිවරණය කියන්නේ ඔබතුමාගේ ජීවිතයේ සුවිශේෂී කේන්ද්‍රීය ලක්ෂයක්. ඔව්, අනිවාර්යයෙන්ම අපේ මම අර කිව්වා 71 කැරැල්ල ඉඳලා ඇත්තටම අද දක්වා බැලුවොත් අපේ ජීවිතය විශාල හැලහැපිලි තිබුණු සමාජයක තමයි ගමන් කරේ. අපි ජීවත් උනේ දහස් ගණන් මිය යන සමාජයක් මේක. ඒ ඇතුලේ 80 වැඩ වර්ජනයෙන් පස්සේ මම නවසම සමාජ පක්ෂයේත් එක්ක සාකච්ඡා කරනවා. ඉතින් පක්ෂය තහනම් වෙනවා 83 ජූලි කෝලාහල සිද්ධියක. ඒක තහනම් පක්ෂයක වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒ අනුව තමයි දේශපාලනිකව ඉදිරියට ආවේ. ඔව්. එතනින් පස්සේ ඔබතුමා තීරණය කරන පළමු පළාත් සභාව මැතිවරණයට ඉදිරිපත් වෙන්න අපේක්ෂකෙක් විදිහට. ඔව්, ඒ කාරණාව වෙන්නේ මේ පළාත් සභාව මැතිවරණයේ බරපතල බිහිසුණු තත්වයක් යටතේ ඉන්නේ. ඡන්දේ දෙන අය පවා ඝාතනයට ලක් වෙන බවට තර්ජනය කරමින් තිබුණේ. ඒක උතුරේ දකුණේ දෙපැත්තෙම කැරලිකාරීත්වය විසින් ප්‍රතික්ෂේප කරලා තිබුණේ. නමුත් මේ මැතිවරණයක නියෝජිතයෙක් වීම කියන කාරණාවට වඩා මම එතෙන් ඉදිරිපත් වුණේ බලහත්කාරයට විරුද්ධව. ඉල්ලුවොත් ගහනවා, මරනවා, අත කපනවා, ඡන්දේ දෙන්න එපා කියලා කියනකොට එහෙම ඒකට ඉඩ දුන්නොත් අපි කොයිතරම් දුරට පහ වහින්න සිද්ධ වේවිද කියන කාරණාව උඩ ඉඳලා එහෙම කරන්න දෙන්න බෑ. මේවා අවශ්‍යද නැද්ද කියන එක අවසානයේ ජනතාව තීන්දු කරනවා මිසක් යම් කණ්ඩායමකට තර්ජනය කළා මේක නවත්තන්න දෙන්න බෑ කියන තේරුම මම ඉදිරිපත් වුණා. බොහෝ දුරට අපි දකිනවා වර්තමානයේදී මේ වෘත්තීය සමිති නායකයන් ඕනෑතරම් බිහි වෙනවා. එතකොට මේ වෘත්තීය සමිති නායකයන්ගේ ගොඩක් දුරට තිබෙන දේශපාලන පක්ෂයක අරමුණ තමයි තමන්ගේ වෘත්තිකයන් එක්ක තමන්ගේ වෘත්තීය සගෙන් සමගිලා බෙදා හදා ගන්න උත්සාහ කරන්නේ. එහෙම නැත්නම් මේ දේශපාලන පක්ෂයේ ආලසක පතුරවන්න තමයි බොහෝ දුරට උත්සාහ කරන්නේ තමන්ගේ වෘත්තීය මිතුරන් වෘත්තීය සගයන් එක්කලා. නමුත් ඔබතුමන් කටයුතු කරන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් ක්‍රමයකට, වෙනස් ආරකට. මොකද ඇත්තටම මේ සේවකයන් පිළිබඳව තමන්ගේ එක්කලා කටයුතු කරන මේ වෘත්තීය සගයන්, වෘත්තීය මිතුරන්ගේ පැත්ත අරගන්න හේතුවනේ මේ දේශපාලන පක්ෂයේ ක්‍රියාකාරී සමාජිකයෙක් වෙලා ඉඳලත්. නෑ, ලංකාවේ විදුලි බල මණ්ඩලයට දෙවෙනි වරට මම සම්බන්ධ වෙන්නේ අර ඔබ කිව්ව පළාත් සභාව මැතිවරණයේදී මම ඉවත් වෙනවා. රැකියාවෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. මැතිවරණයේ හා එන භීෂණයත් එක්ක ලොකු මරණ තර්ජන සහ ඒ ඇතිවුණු තත්ත්වෙත් එක්ක දෙවෙනුව මම නැවතත් මණ්ඩලයට එන්නේ 1995 නොවැම්බර් 15. ඒ වෙනකොට මම පක්ෂ දේශපාලනයෙන් ඈත් වෙලා. මම ඒ වෙනකොට කිසිදු පක්ෂයක සමාජිකයෙක් නෙවෙයි අද දක්වා. ඒකට වෘත්තීය සමිති කටයුතු වලට සම්බන්ධ වෙනකොට කොහොමටත් මට
දේශපාලන පක්ෂයක වුමනාව තිබුණේ නැහැ. ඒ වුණත් මම පැහැදිලිවම විශ්වාස කරනවා වෘත්තීය සමිති කියලා කියන්නේම දේශපාලනිකයි. ඒක අදේශපාලනික කාරණාවක් නෙවෙයි, පැහැදිලි දේශපාලනික කාරණාවක්. එතකොට මගේ දේශපාලනික ජීවිතයේ සහ ඒ දැක්මේ උපරිම දේ මම හිතනවා මම මේ පාදක කරගත්ත වෘත්තීය සමිති කටයුතු වලට. එතනින් පස්සේ ඔබතුමන් දැන් මේ ගත වුණු කාල සීමාව ගත්තට පස්සේ මොන වගේ කටයුතුද ඔබතුමන් සම්බන්ධ වෙලා තමන්ගේ වෘත්තීය කටයුතු වෙනුවෙන් දැන් ගත්තට පස්සේ ශ්‍රී ලංකා විදුලි මණ්ඩලය කියලා කියන්නේ බොහෝ වෙලාවට වෘත්තීය ගැටලු බහුල තරක් බවට පත් වෙනවා. දැන් වර්තමානයේ ගත්තට පස්සෙත් විවිධ කාරණාවන් නිසාවෙන් විවිධ කාල සීමාවන්වලදී අපිට දකින්න ලැබෙනවා විදුලි වැඩවර්ජන, විදුලි සේවක යමෙම් උද්ඝෝෂ මේ වගේ කාරණාවන් දකින්න ලැබෙනවා. ඒතර ඔබතුමන්ගේ මේ නායකත්වයත් එක්කලා දැන් ඔබතුමන් වෘත්තීය සමිතියේ දැන් මේ සේවකයන්ට මේ සංගමය තුල සභාපතිත්වයේ දරනවා. එතකොට මේ කාල සීමාව ගතට පස්සේ ඔබතුමන්ගේ වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වයත් එක්කලා ඔබතුමන්ට යම්කිසි දෙයක් දිනා දෙන්න පුළුවන් කමක් ලැබුණොත්, යම්කිසි කැපවීම එක්කලා ඒ අරගලයත් එක්කලා යම්කිසි දෙයක් දිනා ගන්න පුළුවන් කමක් ලැබුණාද? පැහැදිලිවම ලක්ෂයන් මෙහෙමයි, විදුලි බල මණ්ඩලය පමණක් නෙවෙයි මුළු රටක් හැටියටම ගත්තාම ලංකාව ලොකු මාෆියාවකට අහු වෙලා ඉන්නවා. මම තා කෙටියෙන් කිව්වොත් දූෂිත දේශපාලනඥයන්, ඌට ව්‍යාපාරිකයන් සහ අන්ත අවස්ථාවාදී වෘත්තිකයන් එකතුව රාජ්‍ය ආදායම් ගසා කන මුළු මහත් ජනතාව ග්‍රහණය කරගත්තු මාෆියාවක් මුළු රටම වෙලාගෙන තියෙනවා. ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකෙම කොටසක් විදිහට තමයි මම දකින්නේ. එතෙන්දී මාර කලින් කිව්ව පාර්ශව තුනට තනිව කිසිවක් කරන්න බෑ. ඌට ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලබා දෙන්නේ අර දූෂිත දේශපාලනඥයෝ සහ අවසානයේ තමන්ගේ අනුමැතිය අස්සන ලබා දෙමින් තමන්ගේ වෘත්තිමය වෘත්තීය දැනුම සහ දායකත්වය ඉතාම අවභාවිතා කරමින් ඒ මාෆියාවට ඉඩ දෙනවා. රාජ්‍ය දේපල, රාජ්‍ය ආදායම් තාම බිහිසුණු ලෙස අවභාවිතාවට ලක් වෙමින් තියෙනවා. ඒක විදුලි බල මණ්ඩලයේ නෙවෙයි, රේගුවෙන් පටන් ගත්තාම දේශීය ආදායම් වලින් පටන් ගත්තාම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගත්තාම ඒ හැම තැනකම මේක උඩුදුවලා තියෙන්නේ. එතෙන්දී මම ලංකා විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය කියන ඉතාම උපකුලකේ නායකත්වයක් හැටියට පමණක් නෙවෙයි මම දිගටම කල්පනා කරේ මෙන්න මේ සමස්ත චිත්‍රයේ, මේ සමස්ත චිත්‍රයේ මධ්‍යම මට්ටමේ කාර්මික නිලධාරීන් ලංකා විදුලි බල මණ්ඩලයේ හසු වී තිබෙන ග්‍රහණය කුමක්ද කියන එක මහචිත්‍රයේ කුඩා කොටසක් පමණයි. ඉතින් ඒ මගේ තිබුණු පුළුල්ම දැක්මේ ඉඳගෙන මම මැදිහත් වීම තුළ මම හිතනවා හැමතකින්ම මට දිය හැකි උපරිම දායකත්වය දුන්නා ඒ ප්‍රතිඵලයක් අපේ සමාජගතව ගත්තා කියලා. එතකොට දැන් ඔබතුමන් දැන් මේ විදිහට දැන් දෙවන වරට සේවයට එකතු වෙන්නේ 1995 දී. එතකොට මේ වර්ෂයේ ඉඳලා ගත්තට පස්සේ මේ වත්මන් කාල සීමාව ගත්තට පස්සේ අවුරුදු සමන්නේ 20කට වඩා එහා කාල සීමාවක් කටයුතු කරනවා. එතකොට මේ කාල සීමාව තුර ගත්තට පස්සේ දැන් මේ විදිහට සිදුවන මේ හානිකර තත්ත්වයන්, එහෙම නැත්නම් සේවකයන්ට සිදුවන මේ ගැටලුකාරී ස්වභාවයන් එක්කන ඔබතුමන් හිතන්නේ දැන් ඔබතුමන්ට තවදුරටත් යම්කිසි දෙයක් කරන්න ඉතිරිලා තියෙනවද? සහ ඔබතුමාගෙන් පස්සේ මේ තනතුරු වලට එන සහ මේ වෘත්තීය සමිති සමාජිකයන් විදිහට තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න මොන විදිහකට කටයුතු කරන්න ඕනේ? අනිවාර්යයෙන්ම මම මේ මොහොත, මේ අපි කතා කරන මොහොත වෙන විටත් 2015 ජනවාරි වල ඉතාම නීති විරෝධී ලෙස, එහෙම නැත්නම් ආයතනික සංග්‍රහයන්ට තියෙන විධිවිධානයන්ට පටහැනිව අලුතෙන් වැටුප් තලයක් හඳුන්වා දෙන්නට යෑම සහ වැටුප් වැඩි කිරීමක් කරන්නට ගිහිල්ලා ලොකු අර්බුදයක් නිර්මාණය වුණා. දැන් ඒක අධිකරණයට ගිහිල්ලා අධිකරණයේ තීන්දුවකුත් ලැබිලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම නීති විරෝධී කටයුත්තක් කියලා. හ්ම්. මම අර කලින් කිව්වා වගේ මෙන්න මේ rules and regulations, එහෙම නැත්නම් මේකේ ක්‍රම සහ විධි සහ මේවායේ මේ නීතිමය කාරණාවල් නොතකා අර මාෆියාව ඔවුන්ගේ බලය පාවිච්චි කරලා වැඩ කරන්න යෑමෙන් දිගින් දිගටම අවුල් නිර්මාණය කරලා තිනවා. ඒක වැටුප් පිළිබඳව විතරක් නෙවෙයි, බඳවා ගැනීම් වල ඉඳලා, උසස් වීම් වල ඉඳලා, මානව සම්පත් කළමනාකරණයේ ඉඳලා,
සෑම ශේෂ්‍රයකම අර පැවතුණු නීති රීති සහ විධිවිධාන නොතකා කටයුතු කිරීමෙන් විශාල ව්‍යාකූල තත්ත්වයන් නිර්මාණය කළ තිබෙනවා. ඒ නිසා මින් ඉදිරියටත් ඉදිරියේ එන නායකත්වයට මේ ගැටලු විසඳා ගැනීමේ බරපතල අභියෝගයක් තියෙනවා. ඒක සමස්තයක් හැටියට රටෙත් යම් තත්ත්වයක් නිර්මාණය වී යුතුව තියෙනවා. විදුලි බල මණ්ඩලයේ තුල පමණක් සුවිශේෂීව අපිට ප්‍රශ්න විසඳා ගන්න පුළුවන් වේවි කියලා මම හිතන්නේ. සමස්තයක් හැටියට රටම මාර කලින් කිව්වා වගේ නීතිමය නීතිය ගරු කරන ආයතනවල ස්වාධීනත්වය පවතින තත්ත්වයක් නිර්මාණය වුණොත් අධිපතිවාදී බලයක් යටතේ හිතුමනාපයට වැඩ කිරීම වළක්වා ගත්තොත් මම හිතන මේ වෘත්තිය අපිටත් වෘත්තිය සංගම් ඇතුලේ බොහෝ පහසු වේවි වැඩ කරන්න සහ තමන්ගේ ගෞරවනීය රැකියාවක නියැලෙන්නේ. වදුමන්ගේ දැන් මේ වෘත්තිය ජීවිතයේ සේවා කාලය පිළිබඳව තියෙන මොන වගේ අදහසක්ද මොන වගේ තෘප්තිය අද තියෙන ඇත්තරම ගත්තොත් මේ කාල සීමාව සේපත් කළොත් ලක්ෂයන් මම කිව්වනේ මම 1958 ඉපදෙන කොටත් අපේ ගෙදර ලයිට් තිබුණා. එතකොට ලංකා විදුලි බල මණ්ඩලයක් තිබුණේ මාතර නගර සභාව විදුලිය ජනනය කළා. ගෙවල් 200කට විතර වගේ ඒ කාලේ විදුලිය දීලා තිබුණා. ඒ ගෙවල් 200න් එකක් විදියට මම හිතේ. ඉතින් මම අපේ ජීවිත කාලය ඇතුළේ අපි දකිනවා මේක ව්‍යාප්ත වෙමින් ක්‍රමයෙන් ව්‍යාප්ත වෙලා ගිහිල්ලා මගේ මතකයේ හැටියට 69 තමයි මාතරට ලක්ෂපාණ විදුලිය කියලා අපි කිව්වේ. ලක්ෂපාණ කරන්ට් එක එනවා මහානාම් පාලම විවෘත කරන දවසේ. ඔව්. එතකන් නගර සභාව තමයි විදුලිය සැපයුවේ. මට අද වගේ මතකයි පාලම විවෘත කිරීමේ උත්සවයත් එක්ක විදුලිය වෙනසක් නැහැ. කොහොම වුණත් මැෂින් නැවතුණා. නගර සභාවේ මැෂින් නිශ්ශබ්ද වුණා. අද වෙනකලුත් ඒව එහෙම මිවත්ත ලැගියා. එතනින් පස්සේ ලක්ෂපාණ කරන්ට් එක ආවා. ඔව්. මට සතුටුයි ඇත්තටම මේ අද වෙනකොට මුළු ලංකාව පුරාම 90%කට වඩා නිවාසවලට විදුලිය සැපීම සිද්ධ වෙලා තියෙනවා. අපේ ජාතික විදුලි බල පද්ධතිය දැවැන්ත ලෙසම ව්‍යාප්ත වෙලා තියෙනවා. මම පෞද්ගලිකව ගත්තත් දකුණු පළාත තුල ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘති වලින් ග්‍රාමීය විදුලි බල යෝජනා ක්‍රියාත්මක කිරීමේදී විශාල වැඩ කොටසක් කරා. මට හරි සතුටුයි. මම විශ්‍රාමයේ යන අවස්ථාව වෙනකොට මාතර දිස්ත්‍රික්කයේ 100%ක්ම විදුලිය තිබෙන ප්‍රදේශයක් බවට පත් වෙලා තියෙනවා. ඒකේ ඒ ගෞරවයේ කොටසක් අපිත් නිහතමානී වෘත්ති දිනනවා. ඔව්. ඉතින් වෘත්තිය ජීවිතයේ සතුට තමයි තමන් කරගත්ත තේබල් තමන් නිසා තමන්ගේ ආයතනයට තමන්ගේ ශ්‍රේෂ්ඨත්වයට ලබා දෙන්නට පුළුවන්කමක් ලැබුණු වෙනසක්. එහෙම නැත්නම් මේ ක්‍රියාදාමය තුළ දක්වන්න ලැබෙන දායකත්වය. ඉතින් අපි මේ කතාබහ ඇතුලේ මේ අපි හිතුව පුතුමන්ගේ නහන්ට මොණ කියලා තමයි මේ දැන් පුතුමන්ගේ දැන් මේ වසර ගණනාවක වෘත්තිය ජීවිතය තුළ අමතක නොවන බොහොම රසවත් සිදුවීමක් ඇති. බොහොම මේ අදින් හදවතට සමීප වුණු. ඒ වගේ කාරණාවකුත් අපි සිහිපත් කරමු. එවැනි කරුණු ඩං රාශියක්. නමුත් මේ අද මේ සභාව දැන් ඔයා කතා කරන කාරණාවල් වලට අදාළව ගත්තොත් වෘත්තිය සමಿತಿ ජීවිතය තුළ කාරණාව තමයි මම හිතන්නේ වඩා වැදගත් වෙන්නේ. අපි 2012 පැටුප් වැඩිවීම සම්බන්ධයෙන් ඇති වුණු විෂමතාවයන් එක්ක වෘත්ති අරගලයක් ගියා. ඒ වෘත්ති අරගලයේදී අපි ප්‍රධාන කාර්යාලයේ ඉදිරිපිට උද්ඝෝෂණයක් සූදානම් කරලා තිබුණා සියලු වෘත්ති සමಿತಿ එකතුව. ඔව්. නමුත් ඒක තහනම් නියෝගයක් ආවා. තහනම් නියෝගය ඒක ඒ උද්ඝෝෂණය පවත්වන්න එපා කියලා අධිකරණ නියෝග අරගෙන තිබුණා. නමුත් අපි ඒ අධිකරණ නියෝග නොතකා ඒ උද්ඝෝෂණය කළා. ඒකෙදී අධිකරණ නියෝගය බාර දෙන්න ෆිස්කල් නිලධාරීන් ඇවිල්ලා හිටියා. අපි ඒ අය මගහැරලා උද්ඝෝෂණය කළා. නමුත් ඒ උද්ඝෝෂණයේදී රංජන් ජයලාලවත් මාවත් වගඋත්තරකාරයව කළා. නඩුවක් පැවරුණා. අධිකරණ නියෝගය නොතකා පහසාත්මක ලෙස කටයුතු කළා කියන්නේ. ඒ නඩුව මම නෑ ඒ තරම් බරපතල ලෙස ගණන් ගත්තේ නැහැ. නමුත් මගේ ජීවිතයේ අධිකරණයට අපහාස කරා කියලා පැමිණෙන එක බරපතල නඩුවක්. නමුත් ඒ නඩුව මේ ආණ්ඩු වෙනස් වීම සහ නොයෙකුත් කාරණා එක්ක එහෙමම විසි වෙලා ගියා. එහෙනම් මේ කතාබහේදී විශේෂයෙන්ම කතා කරන ඕන දෙයක් තමයි දැන් ඔබතුමන්
මුළු සඳහන් කළා දැන් ඔබතුමන්ගේ නායකත්වය අපි ගතට පස්සේ ඔබතුමන්ගේ නායකත්වය තවමත් පිරිස ඉල්ලනවා. ඉතින් මේ වගේ වටපිටාවක් ඇතුලේ දැන් ඔබතුමාම වෙන්න නෙමෙයි ඔබතුමාගේ ප්‍රතිරූපයක් බවට පත් වෙන නෙමෙයි. නමුත් සමස්ත සේවකයන් වෙනුවෙන් යමක් කරන්න එහෙම නැත්නම් නායකත්වයක් ගන්න ඒ විදිහට කටයුතු කරන්න මොන විදිහටද ඇත්තරම මේ අනාගත පරම්පරාව මේ ශාස්ත්‍රය තුළ ඉන්න අනාගත වෘතිකයන් කටයුතු කරන්න ඕනේ? ඔව් ලක්ෂන්, මම මෙතෙක් කියපු කරුණු වලට අමතරව මගේ දේශපාලන මැදිහත් වීම තුළ මට අවස්ථා ගණනාවක් ලැබෙනවා ජාත්‍යන්තර අධ්‍යක්ෂීම් ලබා ගන්න. එක අවස්ථාවක් මම 1991 දී ඇම්ස්ටර්ඩෑම් නගරයේ IIRE කියලා සංවිධානයක ඉන්ටර්නැෂනල් ඉන්ස්ටිටියුට් ඔෆ් රිසර්ච් ඇන් එඩුකේෂන් ඒකේ නේවාසික පුහුණු වැඩ රටන තුන මාස දෙක. ඔව්. ඉතින් ඒකත් ඒකට සමගාමීවම තිබුණා බෙල්ජියම් වල බ්‍රසෙල්ස් නගරයේ ෆ්ලෙමිෂ් යුනිවර්සිටි එකේ තිබුණා වර්ක්ෂොප් එකක්. මට ඒවට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ DSP ඩිමොක්‍රටික් සෝෂලිස්ට් පාර්ටි සමුළුවට අපිට ලංකාවට ලැබුණු ආරාධනාවේදී ගිය කණ්ඩායමට මමත් ඇතුළත් වුණා. ඒ විශාල අධ්‍යක්ෂීම් වුණා මට. ඒ ඔක්කොටම වඩා World Social Forum WSF කියලා දෙවන්ත වැඩසටහනක් වසර 4කට වතාවක් පැවැත්වෙනවා. මුළු ලෝකේ පුරවා විවිධ ශේෂවල ඉන්න වෘත්තීය සංගම් සහ ස්වේච්ඡා සංවිධානවල අය අන්තර්ජාලය හරහා කරමින් ඉන්න සාකච්ඡාවල් වල අවසාන මුණගැසීමක් ලෙස අවුරුදු 4කට වතාවක් මුණ ගැහිලා තමන්ගේ අධ්‍යක්ෂීම් බෙදා ගන්න වැඩසටහනක්. ඉතින් මේවට සහභාගී වීමත් එක්ක මම ලැබුණු දැනුම මම හිතනවා මම මගේ වෘත්තීය ජීවිතය තුළ සහ වෘත්තීය සමಿತಿ තුළ මම ආයෝජනය කළා. මම හිතනවා මින් ඉදිරියට තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය අනිවාර්යයෙන්ම විදුලි ශේෂය ලෝකේ පුරා විහිදිලා ඉන්න අපේ ශේෂ්ත්‍රයට අදාළ වෘත්තීය සංගම් එක සහසම්බන්ධයක් හදාගත යුතුයි. එයාගේ අධ්‍යක්ෂීම් සහ ඒ ජාත්‍යන්තර අධ්‍යක්ෂීම් හුවමාරු කරගත යුතුයි. ඒ ප්‍රමිතීන් එක්ක ඉඳිමින් කටයුතු කිරීම කළ යුතුව තියෙනවා. ඔබ අර කලින් ඇහුවා වගේ මගේ නායකත්වය කියන කාරණාව මම රැකියාවෙන් විශ්‍රාම ගියාට මම මගේ සමාජීය කටයුතු වලින් කොහෙත්ම විශ්‍රාම අරගෙන නැහැ. මම ජ්‍යෙෂ්ඨ ප්‍රදේශයේ විදිහට තවදුරටත් මේ සංගමේ කටයුතු කරනවා. මම හිතනවා ඉදිරියේ එන නායකත්වය අපිට වඩා බොහෝ ඉස්සරහට යාවි. ඒ අය ලෝකයක් එක්ක එකතු වෙවි. මට දිය හැකි දායකත්වය අනිවාර්යයෙන්ම මම ලබා දෙනවා. ඔබතුමන්ට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද දැන්? අවසාන වශයෙන් ඔබතුමා වගේ දැන් ඔබතුමා වගේ කෙනෙක් වෙන්න නෙමෙයි. එහෙම නැත්නම් ඔබතුමාගේ ඒ ප්‍රතිරූපයම මවාගෙන කටයුතු කරන්න නෙමෙයි. නමුත් රටට එහෙම නැත්නම් මේ සමස්ත ආයතනයට සේවක පිරිස වෙනුවෙන් මැදිහත් වීමක් කරන්න පුළුවන් නායකත්වයක් ලබා දෙන්න පුළුවන් චරිතයක් වෙන්න මොන වගේ විදිහටද හිතන්න ඕනේ? ඔව් ලක්ෂන්, මේ මම රැකියාවෙන් විශ්‍රාම ගත්තට සමාජීය කටයුතු වලින් මම විශ්‍රාම අරගෙන නැහැ. තවදුරටත් මම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක් විදිහට වැඩ කරනවා. කොහොම නමුත් මම නායකත්වය අපේක්ෂා කරන සහ ඒට පෙළ ගැසෙමින් එන තරුණ පිරිසක් දකිනවා. ඒ අයට කියන්න තියෙන්නේ වෘත්තීය සමිතියක නැත්නම් වෘත්තීය සංවිධානයක නායකත්වයක් ගන්න මූලිකම සුදුසුකම වෙන්නේ කිසියම් වූ යටි න්‍යාය පත්‍රයක් පාලන අධිකාරියෙක් හෝ දේශපාලන අධිකාරියෙක් තියාගන්න බෑ. එවැනි යටි න්‍යාය පත්‍ර එක කටයුතු කරනවා නම් වෘත්තීය සමිතියකට නිවැරදි නායකත්වයක් දෙන්නත් බෑ. ඒ නිසා පැහැදිලිව තමන්ගේ සූදානම කැපකිරීම සහ වෙන යම් උවමනාවක් වෙනුවෙන් තමන්ගේ ශේෂ්ත්‍රයේ වෘත්තිකයන් භාවිතා නොකිරීම අංක එකට තබා ගත යුතුයි. ඒකම මේ ශේෂ්ත්‍රය ජාත්‍යන්තර තලයේ මාර කලින් කිව්වාගේ ජාත්‍යන්තර තලයේ අපේම වෘත්තියේ නියලී සිටින පිරිස එක්ක අධ්‍යක්ෂීම් හුවමාරු කර ගැනීම අනිවාර්යයෙන්ම ඉදිරියේ යන නායකත්වයට
අවශ්‍යයි. ඒකට පාසුකම් බොහෝ තියෙනවා අද සංවේදනයේ සහ තොරතුරු තාක්ෂණය එක්ක. ඊට අමතරව මා අර කලින් කිව්වා වගේ WSF වගේ සංවිධානයක එකතු වෙලා අපිට පුළුවන් දෙවන්ත නායකත්වයක් ඉදිරියේ ගොඩනගා ගන්න. අදවසේ මේ කතා බහ තුලින් අප බලාපොරොත්තු වෙන්නේ අපි මේ අජිත් මහත්මයා මතක් කළා වගේ ඔබට පුළුවන්කම තිබෙන හොඳ නායකයෙක් බවට පත් වෙන්න. තමන් කටයුතු කරන මේ වෘත්තියත් එක්ක තමන්ගේ වෘත්ති කැඳිනුමින් පෙනී සිටි තමන්ගේ සේවා ශ්‍රේත්‍රය තුළ තමන්ගේ වෘත්තීය ශ්‍රේත්‍රය තුළ තමන්ගේ අභිමානෙ රැකගැනීමෙන් කටයුතු කරන්න බොහොම හොඳින් තමන්ගේ ජීවිතයට මේ මුදලට වඩා දෙයක් තමන්ගේ රැකියාවට වඩා දෙයක් එකතු කරගන්න පුළුවන් කමක් ලැබෙනවා. සමාජයට යමක් කරාගෙන සතුට ඔබටත් එකතු කරගන්න ලැබෙනවා. මේ විදිහට කටයුතු කරන ඔබටත් පුළුවන් කම තිබෙනවා නම් ඉතින් අපි සුපතන විශේෂම අපිත් එක්ක මේ කතා බහත් එක්කලා එකතු වුණු තමන්ගේ ජීවිතේ සුශිෂී ලක්ෂයක් අද දවසේ මොකද වෘත්තීය ජීවිතයෙන් යම් තරමකට සමුගන්නා දවසක් එහෙම නැත්නම් තුමන් කිව්වේ නම් දැන් මේ ප්‍රදේශකවරයෙක් විදිහට සම්බන්ධ වෙන්න සූදානම් ඉන්නවා මේ සංගමයත් එක්ක. ඉතින් අද දවස සුවිශේෂය කොහොමනත් මේ සේවයෙන් නිල වශයෙන් වෙන වෙන දවස ශ්‍රම යන දවස අප ප්‍රාර්ථනා කරනවා ජීවිත දෙවෙන්නා වූ ඒ සුවිශේෂී බලාපොරොත්තු අරමුණු සියල්ලක්ම සාර්ථක කරගන්න ශක්තිය ලැබෙන්නට කියලා. එමනම් ඔබ තුමන්ට සුපතනවා ජීවිතේ කටයුතු සියල්ලක්ම සර්පකාරයෙන් සාර්ථක කරගන්න නිදුක් නිරෝගීව ගත කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්නට කියලා.